නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වත්තදෝ දීපදෝ චක්කුදෝ හෝති යානදෝ හෝති සුඛදෝ සෝච සබ්බදදෝ හෝති යෝ දදාති උපස්සයන් සෝ අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසතීති සදේවත් HP චන්ද්‍රසෝම මහත්මයා ප්‍රධාන පින්වත්නි 2020 දෙසැම්බර් මාසේ 27 වෙනිදා ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණට පූජා කරන දාන වාරය නිමිති කරගෙන සිදු කරනු ලබන පුණ්‍යානුමෝදනා ධර්මදේශනාවයි මේ අවස්ථාවේදී සිද්ධ කරනු ලබන්නේ. HP චන්ද්‍රසෝම මහත්මයා බලාපොරොත්තු කීපයක් සහිතව තමයි මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. එතුමා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා තමන් නමින් පරලෝ යන්නට යෙදුණු HP කිරිතේලි සප්පුහාමි මහත්මයා GD රෙසෝනෝනා ඒ උපාසිකා මාතාව NAA සුවාරි සප්පුහාමි මහත්මයා WA රොසලින් නෝනා මහත්මිය යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ හැරත් තමන් නමින් මිය පරලොව ගිය අනෙකුත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චේනිත ලියෝන් ජයකොඩි දරුවාට තිබෙන සියලු අපලෝපද්‍රව දුරුවීම පිණිස ආශිර්වාද කරන්නත් මේ දානමය කුසලය තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය කියාපු උදාර අපේක්ෂාවන් සහිතව තමන්ටත් මෙලොවටත් පරලොවටත් පින් පිණිස තමන්ට සංසාරයෙන් එතරවීම පිණිස පින් පිණිස මේ උදාරුතුම් දානමය පින්කම දෙසැම්බර් මාසේ 27 වනදා සිද්ධ කරනු ලබනවා. තමන්ගේ ධාර්මික ධනය නිර්ලෝභීව වියපැහැදම් කරලා දාන වස්තුවක් පිළියෙල කරවලා ඒ දානයෙහි පළවෙනි කොටස තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා අනික් දාන භාගය සුමතිපාල නාහිමි සෙනසුන් අරණේ වාසය කරන භික්ෂූන් වහන්සේලටත් සිල්වැණිවරුන්ට උපාසක උපාසිකාවන්ට සේවකාදී විශාල පිරිසකටත් පූජා කරලා උදාර උතුම් දානමය පින්කමක් සිද්ධ කරගන්නට යෙදුණා. සිද්ධ කරගත් ඒ දානමය පින පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරලා තමන් නමින් තමන් විසින් පරලොවගිය දෙමාපිය ආදී ඥාතීන්ට ඉෂ්ට කරන්නට ඕන යුතුකමත් මේ වෙලාවේ ඉෂ්ට කරනු ලබනවා. ඉතින් මේ දානමය පින්කම කියලා කියන්නේ අපට ඉතාමත්ම ප්‍රයෝජනවත් පින්කමක්. මේ සංසාරේ සැරිසරාගෙන යනකොට සාපිපාසාදී දුකක් නැතුව සසර ගමන ගමන් කරන්න පුළුවන් වෙන්නේ දානාදී පින් කරගත් ඇත්තන්ට පමණයි. ඒ වගේම දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කරලා ලබාගත යුතු අමා මහ නිවන ලබා ගන්න පුළුවන් වෙන්නේ දානාදී පින්කම් සිද්ධ කරගත් අයට පමණයි. ඒ නිසා මේ පින්කම සංසාර ගමනටත් උපකාරයි, සංසාරයෙන් එතර වෙලා නිවන් අවබෝධ කරගන්නත් උපකාරයි. දානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා ධර්මයක් තමයි මම
මේ කෙටි දේශනාව සඳහා මාතෘකා වශයෙන් තිබුවේ සංයුත්ත නිකායේ සගතක වර්ගයේ තියෙන සූත්‍රයක කොටස. එහිදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අන්නදෝ බලදෝ හෝති. ආහාර දෙනවා කියලා කියන්නේ බලය දෙනවා කියන එකටයි. මේ පින්නතුන් මේ ආහාර පාන දාණය තුලින් භික්ෂුන් වහන්සේලටත් සිල්මෑණිවරු උපාසක උපාසිකා ඇතුළු මේ විශාල පිරිසට බලයක් ලබා දුන්නා වෙනවා, ශක්තියක් ලබා දුන්නා වෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ආහාර පාන තුලින්. ඒ නිසා ආහාර දුන්නා කියලා කියන්නේ බලය දුන්නා කියන එකයි කියලයි ඒ ගාථාවේ පළවෙනි පදයෙන් අදහස් වෙන්නේ. ඒ වගේ මේ ගාථාවේ ඊගාවට සඳහන් වෙන කොටසේ කියවෙනවා වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දෙනවා කියලා කියන්නේ ඇඳුම් දෙනවා කියලා කියන්නේ සිවුරු ආදිය දෙනවා කියලා කියන්නේ වර්ණය දෙනවා කියන එකටයි. ඒ කියන්නේ ශරීර වර්ණය ලබන්න හේතු වෙන පින්කමක් තමයි වස්ත්‍ර පූජා කිරීම කියන එක. හොඳ පැහැපත් චවි වර්ණයක් ලබන්න, ලස්සන කෙනෙක් වෙන්න, සමේ ලප කැලල් දද කුෂ්ඨ ආදිය නැති කෙනෙක් වෙන්න, ප්‍රසන්න කෙනෙක් වෙලා උපදින්න හේතු වෙන්නේ වස්ත්‍ර පූජා කිරීම. ඊගාට ඒ ගාථාවේ සඳහන් වෙනවා දීප දෝ හෝති චක්කු දෝ කියලා. යම් කෙනෙක් පහන් පූජා කරනවා නම්, ආලෝකය ලබා ගන්න උපකරණ පූජා කරනවා නම් ඒ කෙනා ඇස් දුන්නා වෙනවා. එහි විපාකයේ වශයෙන් ඒ අයට උපදින උපදින ආත්මවලදී හොඳ ඇස් ලබන්න ඍජුව මේ පින්කම හේතු වෙනවා. ඇස් පෙනීම හොඳ වෙන්නේ මේ පින්කම හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රඥා චක්ෂුස, ප්‍රඥාව නැමැති ඇස ලබන්නත් ඒ පින්කම හේතු වෙනවා. ඒ වගේ මේ ගාථාවේ තවත් පදයක් තියුණා යාන දෝ හෝති සුඛ දෝ කියලා. යාන ඒ කියන්නේ ප්‍රවාහන පහසුකම් සලසලා දෙනවා නම් ඒ කියන්නේ සැපය දෙනවා කියන එකටයි, සැපය දන් දෙනවා කියන එකටයි යාන දෙනවා කියලා කියන්නේ. එතකොට යාන එහෙම නැත්නම් ප්‍රවාහන පහසුකම් සලසලා දෙනවා නම් එහි විපාකයේ වශයෙන් Tamanට සැපය ලැබෙනවා. පා ගමනින් දුර ගමනක් යනවට වඩා වාහනයක ගමන් කරන එක විශාල ඇඟට සැපයක්, පහසුවක්. ආන්නේ පහසුව දුන්නා වෙනවා යාන දුන්නා කියන එකෙන්. ඒ වගේම පාවහන් දීමත් ඒ වගේ පහසුව දීමක්. පාවහන් පැළඳගෙන ගමන් කරනකොට කටු ගල් මුල් ආදිය නිසා ඇතිවෙන පීඩාවන්ගෙන් ආරක්ෂා වෙලා යම්කිසි පහසුවක් සැපයක් සැලසෙනවා. ඒ නිසා පාවහන් ආදියත් යාන කියන ගණයටමයි අයිති වෙන්නේ. ඉතින් ඒ අනුව යාන දෙනවා කියලා කියන්නේ සැපය දෙනවා කියන එකටයි. සැපය දුන්නාම Tamanට සැපේ ලැබෙනවා. ඒ වගේ මේ ගාථාවේ තව පදයක් තියුණා සෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන් කියලා. යම් කෙනෙක් නිවසක් දෙනවා නම්, එහෙම නැත්නම් සේනාසනයක් ඉඳුම් හිටුම් සපයලා දෙනවා නම් ඔහු සියල්ල දුන්නා වෙනවා කියන එකයි ඒ ගාථා පදේ තේරුම. මොකද සේනාසනයක් ඉන්න හිටින තැනක් තියෙනවා නම් සියලු සැප පහසුකම් ඒ තුල එක් රැස් වෙනවා, ගබඩා වෙනවා. ඒ නිසා ඉන්න හිටින තැනක්, ගෙයක්, සේනාසනයක්, කුටියක් දෙනවා කියන්නේ පූජා කරනවා කියන්නේ සියල්ල දුන්නා වගේ කියලයි බුදුරජාණන් වහන්සේගේ අදහස. එවගේ මේ ගාථාවේ අන්තිම පදයේ සඳහන් වෙනවා අමතං දදෝති සෝ හෝති යෝ ධම්ම මනුසාසති කියලා. යම් කෙනෙක් ධර්මානුශාසනය කරනවා නම් එයා අමෘතය දන් දුන්නා වෙනවා. අමෘතය කියලා කියන්නේ මිය යන්නේ නැති බව කියන එක. ඒ කියන්නේ නිවන. යම් කෙනෙක් ධර්මය දෙනවා නම් ඔහු නිවන දෙනවා වගේ උතුම් දෙයක් ඒ කරන්නේ. ඒ මොකද ධර්මය තුලින් තමයි නිවන ගැන අපට දැනගන්න ලැබෙන්නේ. ධර්මය තුලින් තමයි සංසාරයේ යහපත සිද්ධ කරගන්න විදිය අපට දැනගන්න ලැබෙන්නේ. ධර්මය තමයි අපිට හොඳ නරක පැහැදිලි කරලා දෙන්නේ. ධර්මය අහලා තියෙන හින්දා තමයි අපි දන් දෙන්නේ. ධර්මය අහලා නැත්තම් අපි දන් දෙන්නෙත් නැහැ. ඒ නිසා ධර්මය කියලා දෙනවා කියලා කියන්නේ, ධර්ම දාණය කියලා කියන්නේ
අමෘතය දන් දෙනවා වගේ ඉතාමත් මුතුම් දානයයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැනටමත් අපි හැම දෙනාම දන්නවා අපේ බුද්ධ ශාසනයේ දාන තුනක් පෙන්වලා දීලා තියෙනවා. ආමිෂ දාන, ධර්ම දාන, අභය දාන කියලා. මේ දාන තුන අතරින් ධර්ම දානේ උතුම්ම දානයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනි සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියලා. ඉතින් ඒ අනුව මේ පින්වතුන් ඒ මේ ගාථාවේ සඳහන් කරපු සියලු දානයන් ඉඩ ලැබෙන ආකාරයෙන් දෙන්න සිතට ගන්නට ඕනේ. ආහාර පාන දානය විතරක් දීලා නතර වෙන්න හොඳ නැහැ. සතුටු වෙන්න හොඳ නැහැ. ඉඩ ලැබෙන හැටියට වස්ත්‍රත් දන් දෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රදීපෝපකරණ පහන් දැන් මේ කාලේ හැටියට නම් විදුලි බල්බ, විදුලි පන්දම් ආන්න ඒ වගේ ආලෝකය ලබා ගන්න දේවලුත් දන් දෙන්නට ඕනේ. ඒ වගේම පහන් පූජා කරන්නට ඕනේ. ඒ වගේම වස්ත්‍ර, ඇඳුම්, සිවුරු ඒ වගේ දේවලුත් පූජා කරන්නට ඕනේ. ඒ වගේම යාන වාහන පහසුවත් පූජා කරන්නට ඕනේ. ඒ වගේම ඉඳුම් හිටුම් පහසුව සැලසෙන කුටි, ගෙවල්, සේනාසන ඒ දේවලුත් පූජා කරන්නට ඕනේ. ඒ වගේම පුළුවන් නම් ධර්මයත් අනිත් අයට කියලා දෙන්නට ඕනේ. එතකොට හැම පැත්තෙම දානෙන් පිරිපුන් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට දානාදී පින්කම් සිද්ධ කර ගැනීම සීලාදී ගුණධර්ම පුරන්නත් ඉතාමත්ම අවශ්‍යයි. දන් දෙන කෙනෙක්ට තමයි සිල් රකින්න පුළුවන්කම ලැබෙන්නේ. සිල් රකින්න කෙනෙක්ට තමයි භාවනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසායි අපි මේ පින්කම් තුනම නිතර එකට සඳහන් කරන්නේ. දාන, සීල, භාවනා කියලා. දන් දෙනකොට හිතේ තියෙන ලෝභකම දුර වෙලා යනවා, යටපත් වෙනවා. සිල් රකින්නකොට හිතේ තියෙන ද්වේෂය යටපත් වෙලා යනවා. භාවනා කරනකොට හිතේ තියෙන මෝහය යටපත් වෙලා යනවා. ඉතින් අපි මේ බුද්ධ ධර්ම අදහන්නේ ඔය ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල ධර්මයන් දුරු කරගෙන සංසාරයෙන් එතර වීම සඳහා. ඒ නිසා දාන, සීල, භාවනා නැමැති පින්කම් තුනම ඉඩ ලැබෙන ආකාරයෙන් අපි සිද්ධ කර ගන්නට ඕනේ. ඉතින් ඒ අනුව අද දවසේ එහෙම නැත්නම් මේ දෙසැම්බර් 27 වෙනිදා පූජා කරපු මේ දාණය නිසාත් විශාල යහපතක් අපිටත් අපේ නමින් පරලොව ගිය ඒ නම් සඳහන් කළ ඥාතීන්ටත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආහාර පාන දානයක් නිසා බලය ලැබෙනවා කියලා මේ ගාථාවෙත් සඳහන් වෙනවා. ඒ බලය හා සම්බන්ධ ආයුෂත් ලැබෙනවා. ඒ වගේම ලස්සන පෙනුමක් ඇති කෙනෙක් ශරීර වර්ණය ඇති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ වගේම සැපදායක ශරීරයක් ලැබෙනවා. ඒ වගේම බුද්ධිමත් කෙනෙක්, ඥානවන්ත කෙනෙක්, හොඳට මොළය වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්නත් ආහාර පාන දාණය උපකාර වෙනවා. ඉතින් ඒ කාරණාව පිළිබඳවත් බොහොම සන්තෝෂ වෙන්නට ඕන. අපි අපිට ආයුෂ ලැබෙන, නිරෝගී බව ලැබෙන, ශක්තිය ලැබෙන, සැපය ලැබෙන, ඥානය ලැබෙන හොඳ පින්කමක් සිද්ධ කරගත්තා කියලා හිතලා හිතේ සන්තෝෂය ඇති කරගෙන ඉඳ ලැබෙන ආකාරයට තමන්ට පුළුවන් ආකාරයට තමන්ව අපහසුවට පත් කරගන්නේ නැතුව දීලා සතුටු වෙන්න පුළුවන් ආකාරයට පුළුවන් තරම් දන් දෙන්නට ඕනේ. දන් දීලා නතර වෙන්නේ නැතුව පුළුවන් තරම් පන්සිල් රකින්න ඕනේ. උපෝසත දවස්වලට, පොහොය දවස්වලට අටසිල් සමාදන් වෙන්නට ඕනේ. ඒ වගේම දන් දීලා සිල් රැකලා විතරක් නතර වෙන්නේ නැතුව තමන්ට පුළුවන් හැටියට භාවනා කරන්නත් ඕනේ. මෛත්‍රී භාවනාව හරි කරනවා නම් ඒක විශාල යහපතක් සලසන දෙයක්. ඉතින් මේ දාන, සීල, භාවනා කියන පින්කම් තුන සිද්ධ කරගන්නවා නම් මේ ජීවිතය සුවපත් වෙනවා. මේ ජීවිතෙන් පස්සෙත් හොඳ තැනක උපදින්න පුළුවන් වෙනවා. සංසාරේ බොහෝ කාලයක් සැරිසරන්නේ නැතුව ඉක්මනින්ම සංසාරෙන් එතර වෙන්නත් පුළුවන්කම ලැබෙනවා.
ඉතින් ඒ අනුව අද දවසෙත් හොඳ උතුම් දානමය පින්කමක් සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් සිද්ධ කරගත්ත මේ පින්කම මේ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයට ඒ පරලෝක ප්‍රාප්ත වුණු දෙමව්පියන්ට අනුමෝදන් කිරීමට ප්‍රථමයෙන් H.P. චන්ද්‍රසෝම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා, ශාසන ආරක්ෂක ලෝකපාලක සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දැන් කල්පනා කරන්න, මතක් කරන්න, සිහිපත් කරන්න HP කිරිතේරි සප්පුහාමි මහත්මයා, ඒ වගේම GD රෙසෝනෝනා මහත්මිය, ඒ වගේම NAA සුවාරි සප්පුහාමි මහත්මයා, ඒ වගේම WA රොසලින් නෝනා ඒ මාතාව, මේ කියාපු දෙමව්පියන් මේ වෙලාවේ සිහි කරන්නට ඕන පරලෝකීය. ඒ අය අපට කරපු උදව් උපකාරවලට කළගුණ සැලකීම් වශයෙන්, ප්‍රත්‍යපකාර කිරීම වශයෙන් මේ සිද්ධ කරගත් උදාර පින්කමත් අපි ඒ අයට අනුමෝදන් කරනවා. යම් හේකින් පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටට සැපයටපත් වෙත්වා, ප්‍රාර්ථනීය බෝධි වලින් අමා මහ නිවන් සුවය අවබෝධ කරත්වා කියලා ඥාතීන්ට පින් දෙන්න මේ නම් සඳහන් කළ අය හැර තවත් මේ පින්වතුන්ගේ පවුල්වල පරම්පරාවල්වල පින් අනුමෝදන් වීමේ අපේක්ෂාවෙන් ඥාති මිත්‍රාදීන් සිටිනවා නම් ඒ සියලු නෑයෝ මේ උදාරුතුම් පින් අනුමෝදන් වෙත්වා කියලා පින් දෙන ගාථාව කියන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, බොහොම සන්තෝෂ වෙන්න. තමන්ගෙන් දෙමව්පියන්ට, පරලෝකීය දෙමව්පියන්ට ඉෂ්ට වෙන්නට ඕන යුතුයකම ඉෂ්ට කළා. තමන්ගෙන් පරලෝකීය ඥාතීන්ට ඉෂ්ට වෙන්නට ඕන යුතුයකම ඉෂ්ට කළා කියලා හිතලා සන්තෝෂ වෙන්නට ඕන. ඒ වගේම මේ දානයේ තවත් විශේෂ බලාපොරොත්තුවක් තමයි චෙනිත ලියෝන් ජයකොඩි දරුවාට ඇති සියලු අපල උපද්‍රව දුරු වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මේ සිද්ධ කරගත් උදාර දානමය පින් බලෙනුත්, බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේනුත්, පින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ ලැබීමෙනුත් චෙනිත ලියෝන් ජයකොඩි දරුවාට ඇති සියලු අපල උපද්‍රව රෝගාබාධ දුරු වේවා, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා කියලාත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් අද දෙසැම්බර් මාසේ 21 වෙනිදා සිද්ධ කරගත්ත මේ උදාරුතුම් දානමය පින් බලෙන්, ඒ වගේම තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් HP චන්ද්‍රසෝම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය සැලසේවා, අපලෝපද්‍රෝ දුක්දොම්නස් දුරු වේවා, කරන කියන කටයුතු සාර්ථක වේවා, තව තවත් පින් කරගන්න මාර්ගය පෑදේවා, පරලෝක වශයෙන් සුගතිගාමි වෙලා ඉතාම ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කටයුතු ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය අවබෝධ කරගන්නත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මහා සංඝරත්නය වෙනුවෙන් අපිත් සෙත් ගාතාව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.